හොඳයි දැන් මෙහෙමයි. දැන් මේ කරන්න යන්නේ ශරීර ශක්තිය අසීමිත ලෙස වර්ධනය කරගන්න පුළුවන් අභ්‍යාසය. මේක කරාට පස්සේ කරලා ඉවරන හැටි හුස්ම ගන්න නැතුව ඩිප්ස් 20ක් 30ක් ගහන්න පුළුවන්. ඒ තරම් ශක්තියක් ඇඟට එනවා. මේක දීර්ඝකාලීනව පුහුණු කරපුවාම කොට කලිසමක් විතරක් ඕන නම් ඇඳලා නැත්නම් සැහැල්ලු ඇඳුමක් ඇඳලා හිමාලයේ වුණත් තරණය කරන්න පුළුවන්. ඔක්සිජන් ටැංකිය නැතුව. හැබැයි දීර්ඝ කාලයක් පුහුණු කරන්න ඕන. දැන් මම අද බලනවා ඔයගොල්ලන්ගේ අර මම මේ සඳහා පොතක් නඩත්තු කරන්න කිව්වා. ඒ පොත මම අද බලනවා. මෙම අපි අස්සම් කරලා තියෙනවා. දිනපතා කරාද ඉස්සෙල්ලා කරපු අභ්‍යාස මේක ගිය වාරේ පුහුණු කරපු අභ්‍යාස කරාද කියලා බලනවා. දෙමාපියෝ ඒවා සහතික කරලා දෙනවාද කියලා දිනපතා කරාද. පැහැදිලි දැන් මේක මොකද්ද මේ අද අභ්‍යාසයෙන් ලැබෙන ප්‍රයෝජනේ මොකද්ද මලින්ද? ශරීර ශක්තිය වැඩි වෙනවා. හිමාලයේ වුණත් තරණය කරන්න පුළුවන් ඔක්සිජන් නැතුව සැහැල්ලු ඇඳුමක් ඇඳලා. එතකොට හිමාලයේ ඉන්නා වූ ඉරිසියවරු කොහොමද ඉන්නේ කියන එක පැහැදිලි වෙනවා. ඒගොල්ලෝ මේ අභ්‍යාස කරනවා. කරලා පුහුණු වෙලා තමයි ඒගොල්ලෝ බොහොම කිසිම ප්‍රශ්නයක් නැතුව හිමාලයේ ඉන්නේ. මේක කරන විදිය බලා ගන්න. නහයෙන් හුස්ම ගන්න බැරි අය කටින් හුස්ම ගත්තට ප්‍රශ්නයක් නැහැ. මෙන්න මෙහෙමයි කරන්නේ. කියන්නේ පපුව පිරෙන්න හුස්ම ගන්න ඕන. ඒක ඊට පස්සේ වේගෙන් කටින් හුස්ම පිට කරන්න ඕන. ගණන් කරලා 30 පාරක් කරන්න. ගණන් කරලා 30 පාරක් කරන්න. හුස්ම පිට කරන එක වේගෙන් පිට කරන්න. කටින්. නහයෙන් හුස්ම වේගෙන් ගන්න බැරි නම් නහයෙන් හුස්ම ටික ගන්න බැරි නම් පපුව පිරෙන්න. ඒක හිමින් ගත්තට කමන්නේ නැහැ. හැබැයි පිට කරන එක සම්පූර්ණ හුස්ම ටික පිට කරන්න. බඩ අකුල්ල පිට කරත් කමක්. මේක ඔයගොල්ලෝ හැමදාම උදේ පාන්දර 5ට විතර නැගිටලා කරන්න. කරලා වතුර වීදුරක් වගේ බිහිලා ඊපස්සේ ගිහිල්ලා ඇඟ හොද ගන්න ඕන සීතල වතුර. පැහැදිලිද? සමහර වෙලාවට සීතල නැති වෙන්න පුළුවන්. කොහොමත් මේක කරන්න ඕන සීතල වතුරෙන් තමයි ඇඟ හොද ගන්න. සබන් ගන්නේ නැහැ. සීතල වතුරෙන් ඇඟ හොද ගන්න. වැස්ස දවසට බොහොම හොඳින් මේක කරන්න පුළුවන්. සීතල දවස. නැත්තම් ඔය තියෙනවා දැන් අපි දැන් අද කරේ උදේ ක්‍රීඩා කරානේ මිතු. හරිනම් ක්‍රීඩා කරලා මොකද කරන්න ඕන? අයිස් බාත් එක කරන්න. අයිස් බාත් එක කියන්නේ ටැංකියකට අයිස් කැට 4500ක් දාලා බැහැලා ඉන්න ඕනේ. එතකොට තමයි මේ ශරීරයේ වෙච්ච පළුදු වී ආපහු යථා තත්ත්වයට පත් වෙන්නේ. ඒවා ඉතින් තියෙනවා මේ ක්‍රිකට් බෝඩ් එකේ නම් තියෙනවා අයිස් බාත්. ක්‍රීඩකයෝ ක්‍රිකට් හැමදාම සෙල්ලම් කරන්න එපා. හැමදාම උදේට අවසර සෙල්ලම් කරලා ඒගොල්ලෝ අයිස් බාත් එකක් කරනවා. කියන්නේ අයිස් කැට 100ක් 200ක් 300ක් 400ක් දාලා තබ්බේකට නැත්නම් ටැංකියකට දාලා වතුර දාලා වතුර පුරවලා ඒකට බැහැලා ඉන්නවා විනාඩි පැය භාගයක්. ඒතකොට තමයි මේ ශරීරයේ වෙච්ච ඩැමේජ් ටික නැත්නම් පළුදු වී හරියන්නේ. ආපහු වැඩක් කරන්න පුළුවන් යථා තත්ත්වයට ශරීරේ පත් වෙනවා. ඒවා කරන්නේ නැත්නම් ශරීරයේ දුර්වල වෙනවා. අයිස් බාත් එක කරන්න ඕන හරිනම් ක්‍රීඩා කරන්න. කොහොමද දැන් අද අභ්‍යාසය කරන්නේ? තිස් පාරක් කරන්න ඕන. හරි පටන් ගමු. හොඳයි 1යි 2යි 3යි පටන් ගන්න. ඔහම හරියන්නේ නැහැ. කවුද? ඔහම හරියන්නේ නැහැ. ඒ කටින් පිට කරන්න ඕන මලිදෝ. කවුද? දහම් කටින් පිට කරන්න ඕන.